සාමාන්‍ය සමයේ 24 වන සතිය අඟහරුවාදා පළමුවන කියවීම ශුද්ධෝ පාලුතුමන් විසින් කොරින්තුවරුන්ට ලියන ලද පළමුවන හසුනෙන් කොටසකි. 12 වන පරිච්ඡේදයේ 12 සිට 14 දක්වා 27 සිට 31 දක්වා. සහෝදරවරුනි, මනුෂ්‍ය ශරීරයේ බොහෝ අවයව තිබුණත් ඒ අවයව විවිධාකාර වූවත් ඒ සියල්ල එකම ශරීරයක් වන්නාක් මෙන් ක්‍රිස්තුස් වහන්සේත් එකම ශරීරයක් වනසේක. මන්ද යුදෙවරුන් හෝ ග්‍රීකයන් හෝ වේවා, වහලුන් හෝ නිදහස් අය හෝ වේවා, අපි සියල්ලෝම එකම ආත්මයානන් තුල එකම ශරීරයක් වන ලෙස බෞතිස්ම ස්නාපනය ලැබීමු. අපි සියල්ලෝම එකම ආත්මයානන්ගෙන් පානය කර සිටිමු. ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයව වලින් යුක්ත වූවකි. එහෙයින් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයද වෙන්වෙන් වශයෙන් එහි අවයවයෝද වන්නහුය. මෙසේ දෙවියන් වහන්සේ පළමු කොට අපොස්තුලවරුන්ද, දෙවනුව දිවසිවරුන්ද, තුන්වනුව ගුරුවරුන්ද, ඉන්පසු හාස්කම් කරන අයද, සුවකිරීමේ වරමලත් අයද, උපකාර කරන්නන්ද, පරිපාලනය කරන්නන්ද, විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන්ද සභාවේ පිහිටුවා වදාළ සේක. සියල්ලෝම අපොස්තුලවරුද, සියල්ලෝම දිවසිවරයෝද, සියල්ලෝම ගුරුවරුද, සියල්ලෝම හාස්කම් කරන්නෝද, සුවකිරීමේ වරම සියල්ලන්ටම තිබේද? සියල්ලෝම විවිධ ශබ්ද ව්‍යවහාර කරද්ද සියල්ලෝම ශබ්ද පහදා දෙන්නෝද? මේවාට වඩා උතුම් දීමනා කෙරෙහි අතිශයින් ආශාවන්න. දැන් මම ඔබට වඩාත් විශිෂ්ට මාර්ගයක් පෙන්වමි. දේව වාක්‍ය එසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුවිශේෂය. සුවිශේෂක ලූක්තුමන් විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. 7 වන පරිච්ඡේදයේ 11 සිට 17 දක්වා. ජේසුස් වහන්සේ නායිම් නම් නුවරකට වැඩිය සේක. උන්වහන්සේගේ ශ්‍රාවකයෝද මහත් සමූහයක්ද උන්වහන්සේ පිරිවරා ගියහ. උන්වහන්සේ නුවර දොරටුවට ලන් වූ කල මල මිනිසෙක් පිටතට ගෙනෙන ලද්දේය. මල තැනැත්තේ සිය මවගේ එකම පුත්‍රයාය. ඈද වැන්දබුවකි. නුවරවාසී විශාල පිරිසක් ඈ සමග ආහ. ස්වාමින් වහන්සේ ඈ දැක අනුකම්පා කොට හැඳීම නවත්තැන්නැයි වදාළ සේක. උන්වහන්සේ ලන්වේ දෙනට අති තැබූ සේක. එවිට දෙන උසුලන්නෝද නැවතුනාහ. උන්වහන්සේ යෞවනේ නැගිටින්නැයි මම ඔබට කියමි වදාළ සේක. එවිට මල මිනිසා නැගිට හිඳගෙන කතා කරන්නට පටන් ගත්තේය. උන්වහන්සේ ඔහු සිය මෑණියන්ට බාර දුන් සේක. එකල සියල්ලෝම බියපත්ව ශ්‍රේෂ්ඨ දිවිසිවරයෙක් අපාතර පහළ වී සිටි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගලවන්නට වැඩිය සේකැයි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ. උන්වහන්සේ ගැන මේ පුවත මුළු යුදෙහිද අවට ප්‍රදේශවලද පැතිර ගියේය. සුවිශේෂ වාක්‍ය එසේය. ක්‍රිස්තුනි ඔබට ප්‍රශංසා වේවා.